පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ප්‍රාථමිකංශයේ ක්‍රීඩා උත්සවය ඊයේ පැවැත්ුණා. මේ සඳහා එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එල්.ජී. ප්‍රියන්ත සිල්වා පියතුමන් සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වූයේ පී.එල්. තිලක්ගුරුගේයි. ඔවුන් දෙදෙනාම පාසලේ ආදිශිෂ්‍යයන්ද වනවා. මීට පාසලේ විදුහල්පතිනි මාධවී ඉලංගසිංහ කන්‍යාසොයුරිය, පාසලේ ගුරු මව්පියවරුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. Our request to the report. ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරයේ කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන් ලෙස දන්වා අභ්‍යාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා. ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය හල්මිල්ල කුලමේ සුගත ඥාන හිමියන් විසින් ගොනු කළ රිට්පෙත් සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ. බණ්ඩාරවිල දියතලාව මාර්ගයේ සියලුම පෞද්ගලික බස් රථ අද දහවනේ ඉවත් වී වැඩ වර්ජනයක නිරත වනවා. මේ දැනට පවතින දියතලාව බස් නැවතුම් කලේ කලින් තිබිච්ච ප්‍රමාණයට වැඩි දැන් අනිත් පැත්තට හරවලා තියෙනවා. දොර පාර පැත්තට හරවනවා. මගින් ගැන තමයි අපි කොයි වෙලෙත් අපි බලන්නේ. නිසඳුමක් ලබා ගැනීම තමයි දැන් මේ ප්‍රාදේශීය බලතල එන්නේ. මෙතනින් දුරුුු නැත්නම් අපි තව ඉහළ යන්න ඕන තැන් වලටත් අපි ඉහළට යන්න සූදානම්. දීර්ඝ කාලයක සිට අයිස් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂකාර්ය බලකාය අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂකාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව ඊචලම්පත්තු ප්‍රදේශයේ මාවච්චේන පාසල අසලදී මෙම වැටලීම සිදු කර ඇත්තේ. පහළ කඩුගන්නාව ප්‍රදේශයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මලසිරුරක් හමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ මස 30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.